පස්වන ගැටලුව y සමානයි mx මෙහිදී උක්ත කරන්න තියෙන අපිට m කියන අඥාතයයි. ඕගොල්ලෝ දන්නවා ප්‍රස්ථාර පාඩමේදී මේ y සමානයි mx කියන සමීකරණය හම්බ වෙනවා. ඇත්තටම y සමානයි mx කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණයයි. ඒව ගැන ඕගොල්ලෝ දැනගන්න ප්‍රස්ථාර පාඩමේදී අපි මේවා ඔක්කොම සාකච්ඡා කරනවා. පස්වන ගැටලුව y සමානයි mx. මෙතනදී අපිට උක්ත කරන්න තියෙන්නේ m කියන අඥාතයයි. මෙතනදී m එක්ක සම්බන්ධ වෙලා තියෙන x අකුර, දැන් මේ x අකුර තමයි අපි ඉවත් කරන්න බලන්න ඕනේ. m සමග x සම්බන්ධ වෙලා තියෙන ගුණ කිරීමෙන් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කරන්න ඕනේ බෙදෙන එකයි. m වැඩි කිරීම x, m උක්ත කරන්න දීලා තියෙන නිසා මෙතනදී x අකුර අයින් කරන්න බෙදෙනවා. ඒක නිසා සමීකරණයේ වම් පැත්තත් x අකුරෙන්ම බෙදෙනවා. x ට x කැපලා ගියාම m උක්ත වෙනවා. m සමානයි y බෙදීම x කියලා අපිට උත්තරය ලබා ගන්න පුළුවන්.